මේ තියන්නේ මේ අපේ ගෙදරට පේන ගල්වල තමයි මම එතෙන්ට ආවේ වීඩියෝ එකක. ඔයාලට පේනවා ඇති මේ තියන්නේ කලින් හොඳ ලස්සනට කලාගෙන ගිය ඇලමාර්ගයක්. මේ දැස්වල තියෙන රස්නිත් එක්ක ඒ කියන්නේ අවුසර නිසා ඇල හිඳිලා තියෙන්නේ. මම ඉස්සරහට මේකේ වතුර වෙන කාලෙක පටි ලස්සන වීඩියෝ එකක් පෙන්වන්න. ඉතාලම ලස්සන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. මේ තියන්නේ මී ගහක්. මේව ගන්නේ කැඩුම් බිඳුම් වලට, මේ වගේ පොතු ගන්න බෙහෙත් වලට, ඖෂධ වලට. මේ තියන්නේ ඒ වගේ, මේ වගේ මේ කකුල ඇටයක් පුපුරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට ඖෂධ විදිහට තමයි ගන්න මේ මී ගහේ පොතු. මේ තියන්නේ ඒ වගේ මීට කලින් මේ ගහින් අරන් තියෙන පොත්තක්. ඒ ගලව ගත්ත තැන දැන් මේ අරගිල්ලන්නේ කියන්නේ ඒ තුවාලෙ වේල්ල තියෙන දැන් කටියට පේනවා ඇති. මේ තියෙන්නේ කටියට පේනවා ඇති මේ උගුරස්ස ගහක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් කටුල වෙ කියලා තියෙනවා. මේ තියෙන්නේ කටුල කටියට පේනවා ඇති. තල් ගෙඩි, ඒ කියන්නේ මේ මේවම නිකන් ගොළු තිරත් එක්ක වගේම කන ගෙඩි జాතිය. මේ දින්නේ වැල් කොහිල වෙලක්. වැල් කොහිල. පොලොස්. මේ තියන්නේ ඇත්තෝර ගහක්. මේවත් ඖෂධවලට ගන්නවා. කට්ටි දන්නවා ඇති ඇත්තෝර. මේ තියන්නේ මුගුළු වෙන්න වර්ගයක්. කට්ටි දන්නවා ඇති. මේ තියෙන නාපැලයක්. මම ඉස්සරහට මේ මෙතන අර ඔකටට පේන දේ ඇති බුදුමැදුර. අන්න එතන හිටවන්න කියලා තියෙන්නේ. ඒ වගේම තව නාපැලයක් තියෙනවා. අපි විදම විද මහත්තයෙක් ඉන්නවා. ඉතින් ඒ විද මහත්තයා බලන්න යන ඕන දවසක තරපයන් කාපුවම ඒ වගේ දේවල් වලට තමයි විදකම් කරන්නේ. එයා එයා ළඟට ගිහලා එයා දැන් අත්බිහිතක් මම ඔකටට ඉස්සරහට ඉදපත් කරන්නත් බලාගෙන ඉන්නවා. තියෙනවා මෙන්න මෙතන පල්ලේ වැලිමලුවක් හදන ලොකුවට. මේ ගොඩක් ලස්සන තැන අපේ ගමේ තමයි තියෙන්නේ. මේ තියන්නේ තැන තමයි. මේ තියන්නේ තැන රහු ගලක් උඩ තමයි තියෙන චුට්ට පල්ලේ කියලා බලමු අපි. ලස්සන තැනක ඒ කියන්නේ කඳු මෙතන කඳු තියෙනවා. මේ තියන්නේ බුදුමැදුර.
මම දැන් වැලිමලුවක් ගන්න හිතගෙන මෙන්න මේ යන තැන පල්ලේ තමයි. මෙතන බෝ ගහක් තියෙනවා. මේ තියෙන මෙතන තමයි වැලිමලුවක් ගන්න. මේ තංගින අර හරියනම් හොන්නව. ඔයදී දැන් මම මේ බාස්කින කික් ඇවිල්ලා ඉස්සරහට මම කට්ටි පෙන්වන්න මේ කොහොමද වෙන්නේ එහෙම කියලා. මේ විදිහ තමයි ගහන්න තියෙන්නේ. මෙන්න මේ හරි ඉඳන් මේ හරි මුන්නම කොට උසර බැම්මක් දාලා ඊට පස්සේ ඒක පස්සලින් පුරවල තමයි හදන්න හිතලා තියෙන්නේ. බලමු ඉතින් අඩු වියදමක කොහොමද කරන්න කියලා. මෙතන ඉතින් පොය දවස් වල ගොඩක් කට්ටියනවා. අපි දන්සල් දෙනවා. ඉතින් ඒ වගේ වැඩ ගොඩක් කරනවා. මට හිතුණා එහෙම දෙයක් කරන්න. ඉතින් මෙතන කට්ටියට වන්දනාමාන කරන්න බෝධි පූජා තියන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න. මට චුට්ටක් හිරිමෙට ඇවිදලා මහන්සි නිතා මම අර උරුදිහි ගෙඩි වලින් පොඩි බීමක් හදලා බොන්න තමයි හදන්නේ. කියන්නේ මේ මහන්සින්ද මෙන්න මේ දෙහි ගෙඩි තමයි. ඔය කට්ටි දන්නේ ඔය කල්ලි ගවල්ලලත් ඇති මේවා. මේ තියෙන්නේ උරුදිහි මේ ස්නෝරින් තමයි බීම එක හදාගත්තේ. දැන් මේ කපාගත දෙහිගිරි වල පැංගිරි මේ කරන දැන් දෙහි ටික මිරික කරලා දැන් ලුණු කුළු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒත් එක්ක සීනි මන්න මේ ස්කූල් වතුර ගත්තේ එහෙම කටට කැවිත් ඒක ගන්න පුළුවන්. අපි දැන් මේ ටික දිය එකක් අලවන් කර ගන්නවා. කලවම් කරගෙන ඉවරයි. ඔන්න අදත් වීඩියෝ එකට කහට එකතු කරගෙන යන්න ආපු ගමන් තමයි මේ ඇවිල්ලා මේ බීම එක හැදුවේ. දෙහි බීම එක මාංශින්ද කට්ටියත් හදලා බොන්න එකට හොඳයි. මේ දවස් වීඩියෝ දවස් වලටත් හොඳයි. කොහොමත් හොඳයි. මේ තියෙන කහට දලු මම හදන්න දන්නේ කැපිල සාමාන්‍ය තුවාලයක් කියලා ලේනවට. ඒ ලේනවත් ගන්න මේ කහට දළු කහට පොතුයි අම්බරල ගන්නවා. ඉතින් අපි ඒක කොහොමද හදා ගන්න කියලා අපි බලමු. අපි ඒකට ගන්නවා වේලිච්ච කහට මල් ටිකකුත් ඕනේ. ඒ වගේ මේ කඩාගත්තු කහට දළු ටික අපි දැන් චූටි පොතු කෑල්ලකුත් කපාගමු ගහේ. අපි මෙතනින් චූටි කෑල්ලක් මේ පොඩි කෑල්ල ගොඩක් ඕනේ. ඒකෙන් දැන් මම බෙහෙත හදා ගන්න විතරයි මේ පෙන්වන්නේ. මොකද තුවාලයක් කියලා නැති හින්දා අපි ගොඩක් ගහ තුවාල කරන්න හොඳ නැහැ. මේ තියෙන්නේ අපිට අවශ්‍ය වෙන කහට පොතු කීපය. මේ රතු පාට තින් බාන ගොඩක් කහට ගතියක් තියෙනවා. අපි දැන් මේ ගහේ තුවාලෙට මෙන්න මේ තියෙන මඩ මේ විදිහට මඩ ටිකක් ගන්න ඕනේ. කියන්නේ අපි තුවාල කරපු එක ඒක එතකොට ටක් ගාලා හොඳ වෙනවා. ගහේ තියෙන මේ ගහට වුණු තුවාලෙට මන්ට වෙන්න තමයි කියන්නේ මේ විදිහට මඩ ගන්න. මඩග අපි දැන්
වස්තු කොමට ගැලම් තියන්නේ කියන කාට පොතු කහට මල් කහට දළු මේටිකෙන් තමයි අපි මෙතුවාල් ඖෂධය හදාගන්න කියන ලේන එක නවතිනවා මේ ගෑවහම අපි බලමු මේක දැන් කොහොමද හදාගන්නේ කියලා ඔය කට්ටියත් අනිවාර්යෙන් බෙහෙතකට හරි මොන හරි දෙයකට ගහකින් පොත්තක් එහෙම ගත්තොත් ඒ විදිහට ගහකට තුවාල කරනවා මේ විදිහට මඩ ටිකක් ගන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා ඔය කට්ටියත් මේ වගේ දේශීය ඖෂධ ගැන හොයන්න අනිවාර්යෙන් මේකෙන් හොයන්න බලන්න මේක ගොඩක් හොඳ බෙහෙත් જાති මේ පැලයක් වුණත් ගෙදරක නැත්තම් ඔය කට්ටිය හදා ගන්න පුළුවන් අරගෙන හරි අපි දැන් බලමු කොහොමද මේ හදාගන්නේ කියලා අපි දැන් මේකට අවශ්‍ය මේ කහට දළු ටික කහට දළු කහට පොතු කහට මල් ඔය ටික තමයි අපි ගන්නෙ අපි දැන් මේ කහට පොතු ටිකයි දළු ටිකයි මල් ටිකයි ඔක්කොම ටික නම්බර ගන්න ඕන හොඳට මෙන්න මේ විදිහට අඹරලා මේ තියෙන අපි හදාගත් ඖෂධය මේක තමයි තුවාල තියන්නේ. ඉතින් තුවාල වල ගොඩක් වේනකොට ඒ ගම නවත්ින්න තමයි මේක තියන්නේ. මේ කටට පේනද මේ අතෙත් ගොඩක් අහට තියෙනවා. ඇලෙනවා වගේ.